පද න පරමුණේ නිල ප්‍රවෘතිස්සාකච්ඡා වෙනුවෙන් මමත් ඒවගේ ශවලංකපදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් ජේෂත්‍ර නීතිකඥ සාගර කාරය සමැත්තුමත් සසාභාගි වෙනවා. පහුගි දිනකිෙහිපේ තුළ විධමත් මාධ්‍යත් විශෂෙන් සමාජ මමාධ්‍යත් පරිශීලනය කරද්දිී මගේ නිරීක්ෂණයට ලකුණු කාරණාවක්තමයි අභිනව ජනාධිපතිතුමන් තෝරාපත් කරගැනීම සම්බන්ධයෙන් ලකා පදජා පැරුණේ ප්‍රතිපත්තිමේ ැදිහත්වීම සම්බන්ධයෙන් යම්යම් ආකාරයේ අනවබෝධයන් සමාජය තුළ පවතින ආකාරයක් ෞද්ගලික මගේ නිරෙක්ෂණයට ලක්වුණා. එනිසාම් මගේ කෙටි මූලික පැහැදිලි කිරීමදීම බලාපොත්තු වෙනවා. අපි අනුප්‍රාප්තික ජනාධීපතිදුරය සම්බන්ධයෙන් දේශපාල ව්‍යාපාරයක් විදියට. මේරටේ පහුගිය ආසන්න මැතිවන්න සියල්ල ඉහෙලින්ම ජෑග්‍රහණය කරපු දේශපාල පක්ෂය විදිහට ඒ සබඳධ අප විසින් අනුගමනය කළ ප්‍රතිපත්තිමය තත්ත්වය ඔබට පැහැදිලි කරන්න. මූලික වශයෙන්ම අපට තිබුණු කාරණාවක් තමයි ගරු ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමන් සිය ඉල්ලාසවීම ප්‍රකාශයට පත්කිරීමේ දීම සඳහන් කරනවා එතුමන් සරෝපාක්ෂි ආණ්ඩුවක් වෙනුවෙන් අවකාශ සැලසීම සඳහ තමයි මේ තින්දුවර එන්න කියල්. එතකොට ඒ මොතනත් මම කතා කරන මේ අවස්ථාවන විටත් අපේ පාර්ලිමෙන්න්තුවේ බහුතරේ හිමිවතිබනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා පොදුජන පෙරමන විසින් අනුප්‍රා්තික ජනාධිපතිවරයකු තෝරාපත් කරගන්න පාර්ලිමෙන්න්තු ව අභ්‍යන්තර ජන්දවිිමසීම වෙනුවෙන් අපේක්ෂකයකු පොදුජන පෙරමන නිලවශෙන් නම් කළලා නම් අර සර්ව පාක්ෂික කියන සංකල්පය ඒ ම ොහොතේදීම බිඳවැටෙන. මොකද නිසක වශයෙන්ම අපට හැකියවල්ල බෙනවා අප වින් අපේක්ෂිකෙක් ඉදිරිපත් කරලා ඒ සර්රෝපාක්ෂික කියන අවකාශයේ ඉදිරිපත් කිරීම තුළින්ම බිඳ දමන්න. නමුත් ඒ සරෝපාක්ෂික කියන සංකල්පයට අපගේ තිබුණු සබ්භාවේ තවදුරටත් ප්‍රකට කරමින් තමයි බහුතරයෙහිම අප පාර්ශි විසින් අපේක්ෂිකෙක් ඉදිරිපත් නොකරන්නේ තමයි පලවෙනීමම කරණම්. ඊට පස්සේ ඒයි අපි ගරු රනිල් වික්‍රම සිංහ මැතිතුමන්ට සහය පල කරන්න තිීන්දුවක් ගන්නේ එහිදී බලපාප ප්‍රධාන කාරණා කීපයක් තිේෙනවා එක තමයි රණනිල් වික්්‍රම සිංහ ැතුවා මේ රටේ ජාතික දේශපාලනය තුළ දර්ශක හතරහමාරක රදික කාලයක් අදදකින් පරිපූර්ණ දේශපාන චරිතයක් විශේෂයෙන්ම මේමොහොතේරට තිශයෙන්ම සංවේදී වන ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධෙන් නිපනතාවන් සහිත දේශපාලන නායකෙක්. අපි මූලික වශයෙන්ම මේ කාරණාව පිළිබඳව කල්පනා කලාා හේතුවතමයි. අපේ රට නැවක් නම් මේ ැ මේ මොහොත වන විට තියන්නේෙ බර්මියඩාර් ්‍රරන්ගල්ල කළඟ. මේ බර්මියුඩා ත්‍රිකෝණය ළඟදී නැවක් ආදුනික කපුතාන්ුවරයකුට පවරන්න බැහැ. එනිසා මේ අදදැකීීමම්සා පරිනත භහාවය දේශපාලනිික වඔහු සතුවති වුණු පරිචය. අප නිලවශයෙන්ම වරපත ලෙස සැලකිල්ලට ගත්තා. ඒවගේම රටහමුවයේ තිබුණු අතිබහුතර සමාජය ඉල්ලීම තමයි නීතිය හා සාමයේ සුරක්ෂිත කරමින් මහජනසාමයේ පාත්වාගෙනයම පිළිබඳව ජාතික උමනාවත්. මේ ජනාධිපති දුරේ තෝරාපත් කරගැනීම සඳහා වන අවස්ථාව උදාවනවිට, රටේ නීතියහා සාමයේ යළිස්ථාපිතකොට මහජල සාමයේ පවත්වාගෙනයාම වෙනුවෙන් වැඩබලන ජනාධීපතිවරයා විදිහට රනිල් වික්‍රම සිංහමැතිතුමා අගේ කළ හැකි ප්‍රසස්ස මැදිහත්වීමක් කළල තිබුණ එක තර්කයකින් තොරව සියලු දෙනාටම පිළිගත හැකි කාරණාවක් බවට නිසක වශයෙන්ම පත්වෙනවා. එවගේම තව වැදගත්ම කාරණාවක්. මේ වන විට අපි ඉන්නේ පක්ෂ දේශපාලන න්‍යායපත්‍රවලින් බැහැරට ගිහිල්ලා. ජාතික න්‍යායපත්්‍රේක පොදු ජාතික අිලහශයන් වෙනවින් වැඩ කළ යුතු මොහොක. ඔබට පැහැදිලි රනිල් වික්‍රණසිංහ මැතිතුමා තමයි මේ මොහොතේදී පක්ෂ දේශපාල න්‍යාෑපත්්‍රයකට නැඹොර වීමේ අවම ප්‍රවණතාව සතු පක්ෂනායකයා හේතුව ාර්ලිතු සංවිතය දිහා බලද බට මේ කර්ම පහැදිලි කරගන්න පුළුවන්.මැක තාම වැදගත් කාරණාවක් වෙනවා තමන්ගේ පක්ෂය තමන්ගේ හිතයිශින් සහ තම කන්නායම පෙළිබඳව අවදහන යොමුකිරීමෙන් බැහැරටගිල්ලා පොදු ජාතිකබිලාශෙන් වෙනුවෙන් තමන්ගේ පූර්ණකාලීන මැදිහත්වීම කරන්න ඔහුට මේ මොහොතේ වැඩි හැකියාවක් තියෙනවා කියන නිගමනයට. අපි පැමිණියා මෙන්න මේ තත්්‍රයන් මතයි ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ රණනිල් වික්‍රමසිහ මැත්තුමන් ජනාධීප්‍රති දුරයට පත්කිරීම සඳහාවල සහයුගෙ ලබා දෙන්නේ. මොකද සමහරුන් මේ කාරණාව යම්යම් පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ රැකවර්ණ වෙනුවෙන් ගත්ත හුදු පෞද්ගලික තීරණයක් විදිහයට ලඟු කරන උත්සා කරන ම ඉතාම පැහැදිලිව අවංකෝ කියන්න කැමති මන්ත්‍රීවරු විදිහට අපවත්. ලංකාක පපුදජ පරමුණ දේශපාල ව්‍යාරයක් විදිහටත් විදිහටවත් ගරු ජනාධිපතිතුමාන්ගෙන් කිසිදු පෞද්ගලික රකවරණයක් අපේක්ෂා කරන්නේ නෑ. අපි එතුමන්ගේ නායාචනා කරන්නේ මේමොහොතේ රටහමේ තිබන ජාචික ආර්ථිකය සම්බන්ධව තිබන මේ බරපතල දුෂ්කරතාවන් වෙසඳලා අපි හැමෝටම සැනසිල්ලේ ජීවත්වී හැකි රටක් නිර්මාණය කරගැීම සඳහා වන වැඩපිළිවල තමයි අපි එතුමන්ගෙන් ඉතාම පැහැදිලිවෙල්ලා සිටින්නේ. ඒ හැර වෙනත් කිසිදු ඉල්ලීමක් පෞද්ගලිකමට්ටමින් අප විසින් එතුමන්ගෙන් ඉල්ලත්නහැ ඉල්ලන්න පේක්ෂා කරන්නෙත් නෑ.ඒගේම සියලු පර්ෂවයන්ට මේ මොහොතේද මේ වැඩ පිළිවෙල සමඟ එකතුවන්න පුළුවන් මොකද අපි දන්නවා තමන්ගේ පක්ෂේ දිහ බලනයකෙන් එලියට ඇවිල්ලා රටේ ජාතික වමනාවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු තැනක මේ රට තියන්නේ එනිසා හැම දේශපාල පක්ෂයකින්ම පිල්ල නො අවංකෝ. මොකද ඉල්ලීම් එක්කන මේ කැපකිරීම එක් ඇවිල්ලා මේ වැඩේ යම් කොටසක් බාරගන්න මකද මුල් අවසක් කීපේකෙදීම අපි දැක්කා. නොකරන ඉල්ලිම් නැතිනම් ප්‍රාෝගි නොවන කොන්දේ සිදිරිපත් කරමින්. මේ වගකීමෙන් බැහැරවන්න යම්යම් පාර්ශව උත්සාහ කලා ඒ සයාතු ගමරාලෙ කුමර මැද්ධතිමුණු කළ ගලිවත් කරන්න අන්දරේ වැඩ ාර ගත්ත වගේ අන්දරයෙකු හරිමං ගල යිංකල්ල දෙන්න කියලා තුන්මාස කියී නැටියාලි බතුළුයි බතුවී කලුම්මාලුවයි එකකාලා වෙල මදරැවිල්ලක වව හරිමගගේ හිදන්න ිහිල්ල දාන්නන ගලවඋ සමගේ කරෙන්තියන්න කියලා. අන්නේ වගේ ප්‍රායෝගික නොවන කොන්දේසික්කාවොත් වැඩක් කරෙන්ඩනෑ. එනිසා ඉතාම විවෘතව මේ මොහොතට අදාලව ලංකාේ වැඩිම දේශපාල්ල කැපකිරීමම් කරපු දේශාල්ල පක්ෂ දිහයට අපි මේ ආරාධන කරන්න මකද ශවීලන්ක පපොදු ජන පරමුණ හැටනව ලක්ෂයේ ජනවරම කැප කළා තුනෙන් දෙකේ පාර්ලිමින්තු බහුතරය කැප කලා කැබිනෙට් මන්ලේ සාමාජිකත්වයන් විශාල ප්‍රමාණයක් මේ ජාතික දේශපාල ප්‍රතිසංස් කරණය වෙනුවෙන් කැපරලා තියෙන්නේ මකද බොහෝ පර්ශවයන් රට තුල කෙසියම් නැවම් භවයක් දශපාලය තුළේ නිල්ලා සිටිය ඒ නැවම් භාවට අවකාශ සැලසීම වෙනුවෙන් පොහොටටවී අපි කරන්න පුළුවන් හැම කැපකිරීමත්ම කරලයිවරයි පක්ෂයක් විදිහයට ඒවගේම අනිෙකුත් පාර්ශයෙන්ටත් අපි ආරාධනා කරනවාවම් පෙර සඳහන් කළ පරිදි ඉල්ලීම් එක්කනෙ වෙයි කැපකිරම් එක්ක මේ ජාතික වගකීම ඇතුළට එන්න කියලා. උනුසුම්පුුවත් එසැනින් දැනගන්න ලක්බෙෙනන අපිව සබස්ක්‍රයිප් කරන්න ීඩියාවට ලයික් කරන්න කමෙඩ් කරන්න ශ්‍රයා කරන්න තමත කරන්නපා.